අද වීඩියෝ එක අපි කතා කරන්න යන්නේ මැලේසියාවේ ජනතාව අදටත් කතා කරන්න අකමැති කතා කරද්දි බය වෙන සත්‍ය සිදුවීමක් ගැන. ඉතින් මේ සත්‍ය සිදුවීම බාධා කරගෙන ෆිල්ම් එකක් රිලීස් වෙන්න තිබ්බා. ඉතින් මේ සත්‍ය සිදුවීම තිබ්බ භයානකම බරපතලකම හින්දා මේ ෆිල්ම් එක රිලීස් කරන්න මැලේසියාවේ රජයයි ජනතාවයි ගොඩක් අකමැති වුණා. ඒ හින්දා මේ ෆිල්ම් එක රිලීස් කරන එක පවත් තහනම් කරා. ඉතින් මේ සිදුවීම මොකද්ද? මේකේ තියෙන බරපතලකම භයානකම මොකද්ද? මේ ඔක්කොම අපි මේ වීඩියෝ කතා කරමු. ඒ හින්දා මේ වීඩියෝ එක ඉවර නම් බලන්න. එක්දස් නමසය පනස්සයේ ජනවාරි පළවෙනිද ඉපදෙන මස්නා ඉස්මයිල් කියන ගැහැනු කෙනා පොඩි කාලේ දම්ම සින්දු කියන්න නටන්න ගොඩක් දක්ෂ කෙනෙක්. ඉතින් මේ මස්නා ඉස්මයිල්ගේ හීනේ උනේ තමන් ලොකු වුණාම ලොකු සෙලිබ්‍රිටි කෙනෙක් වෙන්න, ඒ වගේ තමයි පොප් සිංගර් කෙනෙක් වෙන්න මිනිස්සු ගොඩක් තමන් ගැන කතා කරන, ඒ වගේ තමයි තමන්ව අනුගමනය කරන මිනිස් කොට්ටාසයක් තමන් වට එකතු වෙන්න ඕන කියලා ගොඩක් හීන දෙකපු කෙනෙක්. අය ගොඩක් මහන්සි වෙලා සින්දු කියලා සින්දු ලොකු ලොකු ස්ටේජ් වල තැන්වල කියලා ගොඩක් මහන්සි වෙනවා තමන්ගේ හීනකට යන්න. ඒ එක්කම තමයි ඇයගේ රසිකයෙක් වුණ අෆන් අබ්දුල් රහමන් කියන එක්කෙනාව විවාහ කරගන්නේ. ඉතින් අබ්දුල් රහමන් කියන ඔයාගේ හීනරැන්න මං උදව් ගන්නම්, මංගව සල්ලි තියෙනවා, අපි යවුවදාලා ඔයාගේ හීනට කොමාරියන් කියලා. ඉතින් මේ මස්නා ඉස්මයිල් කියන එක්කෙනාට අබ්දුල් රහමන් නමක් දානවා මෝනා ෆාන්ඩේ කියලා. ඉතින් තිබ්බ සල්ලි ඔක්කොම එකතු කරලා ලොකු වියදමක් දරලා ඇල්බම් එක කරනවා ඩයනා කියලා. ඉතින් මෙච්චර ණය වෙලා වීදම් කරලා මේ හදපු ඇල්බම් එක ඒගොල්ලන් හිතපු විදියට මිනිස්සු අතරට යන්නේ නැහැ. ඒ හින්දා ගොඩක් මෙගොල්ලෝ ලොස් වෙනවා. ඉතින් ඒගොල්ලන්ට මේ වීදම් වුණ සල්ලි මේ ණය ගෙවන්න ඒගොල්ලන් එක ක්‍රමයක් පටන් ගන්නවා. ඒක තමයි බ්ලැක් මැජික් නැත්තම් හූනියම්. 1990 කාලේ මැලේසියාවේ මේ බ්ලැක් මැජික් කියන එක ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිබ්බේ. ඉතින් මෝනා ෆාන්ඩේටයි එයාගේ හස්බන්ඩ්ටයි ඒගොල්ලන් හිතුවා වගේ ලක්ෂරි ලයිෆ් එකක්, ලොකු වාහන, ලොකු ගෙවල් ගොඩක් ඒකට හම්බුණා මේ බ්ලැක් මැජික් කියන එක පටන් ගත්තට පස්සේ. මේගොල්ලන් ගාවට මෙච්චර සල්ලි කොහොමද එන්නේ කියලා බැලුවොත් මේගොල්ලන් ගාවට ඇවිල්ලා තියෙන්නේ ලොකු ලොකු නළුව, ලොකු ලොකු දේශපාලඥයෝ තමයි මේ බ්ලැක් මැජික් කියන වැඩේ කරගන්න මේගොල්ලන් ගාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන් මේ වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් දීලා තිනවා. ඔහොම යද්දි 1993 මස්ලාන් ඊබ්‍රිස් කියලා දේශපාලඥයෙක් මේ මෝනා ෆාන්ඩේ ගාවට එනවා තමන්ට දේශපාලනේ ඉහළ තනතුරකට යන්න ඕන කියලා. මෝනා ෆාන්ඩේ කියනවා හරි මට මේක කරන්න පුළුවන්. ඉන්දුනීසියාවේ ජනාධිපති වන සුගර්ණෝගේ අතේ තියෙන නූල හින්ද තමාලු එයා මෙච්චර කාලයක් එයාගේ පදවියේ ඉන්නේ ආරක්ෂිතව. ඉතින් මං ඔයාටත් ඒ නූල දෙන්න. හැබැයි ඒකට ගොඩක් වියදම් වෙනවා කියනවා. ඉතින් මස්ලාන් කියනවා කොච්චර වියදම් වුණත් කම්මන්නේ නැහැ, මං ඔයාට ඒ සල්ලි දෙන්නම්, මට ඒ නූල දෙන්න කියලා. ඉතින් මස්ලාන්ගෙන් මේකට මෝනා ඩොලර් ලක්ෂ 25ක් ඉල්ලනවා. ඉතින් මස්ලාන් ඇඩ්වාන්ස් එකක් විදියට ඩොලර් ලක්ෂ 5කුයි එයා ගාව තිබ්බ දේපළ වගයක් ලියලා දෙනවා. ඉතින් මෝනා ෆාන්ඩේ මේ මස්ලාන්ට කියනවා මේ හූනි වෙනත්ත මේ බ්ලැක් මැජික් එක ගන්න දවසක් ඒගොල්ලන් ගෙදරට එන්න, කාටත් කියන්න නැතුව පිටිපස්සවත් බලන්න නැතුව මෝනා ෆාන්ඩේ ගෙදරට එන්න කියනවා. ඉතින් මස්ලානුත් කාටත් කියන්න නැතුව පිටිපස්සවත් තැරෙන්න නැතුව එයා ඉපු ඒ දවසේ මෝනා ෆාන්ඩේ ගෙදරට යනවා. එතකොට ඒ විශාල ගෙදර ඉන්නේ මෝනා ෆාන්ඩේ යාගේ හස්බන්ඩුයි ඒ ගෙදර වැඩ කරන සුරේම් හසානුයි විතරයි. ඉතින් මස්ලාන්ට කියලා තියෙනවා නිර්වස්ත්‍රව ඇවිල්ලා එයා පෙන්නන ඒ තැන උඩ බලාගෙන නිදි ගන්න කියලා. ඉතින් මෝනා ෆාන්ඩේ එක එක මල් යාගෙන් ඉහලා තියෙනවා. ඊට පස්සේ මස්ලාන්ට කියලා තියෙනවා උඩ ඉඳන් දැන් සල්ලි වැටෙන්න යන්නේ, ඒ හින්දා ඔයා ස්පියා ගන්න කියනවා. මස්ලාන් ස්පියා ගත්තට පස්සේ ඒ ගෙදර වැඩ කරන කෙනා ලොකු කඩුවක් ගෙනල්ලා මස්ලාන්ගේ ඔළුව වෙන් වෙන්න එක කඩු පහරෙන් කපලා දානවා. ඉතින් මස්ලාන් මිය ගියාට පස්සේ අනිත් කට්ටිය මොනවද කරන්නේ? මස්ලාන්ගේ ඇඟ බොඩි එක
කෑලි 18කට කපලා ඒගොල්ලන් ඉන්නේ බංගලාවෙම ඒක තැනක වල්ලනවා. ඉතින් පහුවදා මෝනා ෆාන්ඩේ එයාගේ හස්මුනි සුපුරුදු විදියට ඒගොල්ලන්ගේ ජීවිතය ගෙවනවා. මස්ලන්ගෙන් අම්මුනේ විශාල මුදලින් බෙන්ස් කාර් වගේ ලොකු ලොකු දේවල් ගන්නවා. ෂොපින් යනවා. ඉතින් ටික දවසකට පස්සෙ තමයි තේරෙන්නේ මේ මස්ලන් කියන එක නැති වෙලා කියලා. ඉතින් පොලිසිය මෙයාව හොයන්න ගන්නවා. කිසිම දෙයක් පොලිසියට හම්බෙන්නේ නැහැ. පොලිසියට හම්බෙන්නේ එයාගේ account එකෙන් ඩොලර් ලක්ෂ 5ක් ගත් එක විතරයි. ඉතින් මේකට තමයි දෛවය කියන්නේ. මෝනා ෆාන්ඩේ ගෙදර වැඩ කරපු සුරේම් හසන් කියන කෙනා එක මත්ද්‍රව්‍ය නඩුවකට අත්අඩංගුවට ගන්නවා. ඒ අත්අඩංගුවට ගද්දී එයා ඉඳලා තින්නේ ගොඩක් මත් වෙලා. ඒක මත්ද්‍රව්‍ය අරගෙන ඒ මතින් ඉන්න නිසා සුරේම් හසන් පොලිසියට කියන්න ගන්නවා අපි එක්කෙනෙක්ව මැරුවා කියලා. ඉතින් තවත් පොලිසිය විස්තර කරගෙන හොයාගෙන යද්දී හොයාගන්නවා මේගොල්ලන් මරලා තියෙන්නේ මස්ලාන් කියන දේශපාලඥයෝ කියලා. ඉතින් මෝනා ෆාන්ඩේ ගෙදරට ගිහිල්ලා ඔක්කොම චෙක් කරනවා. අර කෑලි 18කට කපපු මස්ලාන්ගේ සිරුරේ කොටසුත් එළියට ගන්නවා. ඉතින් මේ එළියට ගත්ත ඇඟේ සමහර පාර්ට්ස් වලින් සමහර එවුව නෑලු. ඉතින් මෝනා ෆාන්ඩෙන් අහනවා පොලිසිය මෙව කෝ කියලා. එයා දුන්න උත්තරේ තමයි අපි තුන් දෙනා ඒව කෑව කියලා. ඉතින් මෝනා ෆාන්ඩේ මේ තමන් කරපු වැරද්ද පිළිගත්ත නිසා ඒගොල්ලන් තුන් දෙනාටම මරණ දඬුවම හම්බෙනවා. ඉතින් මේ නඩුව ගැන ටීවි වල හොඳට පේන නිසා මුළු මැලේසියාවම මේ ගැන දැනගන්නවා. ඊට පස්සේ තමයි මෝනා ෆාන්ඩේගේ තවත් පැත්තක් පේන්න ගන්න කට්ටියට. මෝනා ෆාන්ඩේව උසාවියට ගෙන හැමපාරම එයාගේ මුහුණේ නවත්ත ගන්න බැරි hina සතුටක් තිබිලා තියෙනවා. මෝනා ෆාන්ඩේ පොඩි කාලේ දැම්ම එයාගේ හිතේ තිබ්බ ප්‍රසිද්ධ වෙන්න ඕන තිබ්බ ඒ හීනේ මෙතනදී හැබෑ වුණා වගේ එයා හැම කැමරාවකටම හැම මාධ්‍යයකටම hina වෙලා පින්තූර ගන්න දුන්නා. ඉතින් දවස් 65ක පරීක්ෂණ වලින් එක එක උසාවි තීන්දුව වලින් අන්තිමට මේ තුන් දෙනාට හම්බෙනවා මරණ දඬුවම. ඉතින් මේ මරණ දඬුවම දෙද්දී මෝනා ෆාන්ඩේ හිමීට මොනවද මූණලා තියෙනවා. ඒ මුමුල්ලා තියෙන වෙන මොකුත් නෙමෙයි. එයා කියලා තියෙනවා මම ගොඩක් සතුටු වෙමි. මම මේ මැලේසියා ජනතාවට ගොඩක් ස්තුතිවන්ත වෙමි කියලා. ඉතින් මේගොල්ලෝ මේ මරණ දඬුවම නියම වෙලා තිබ්බේ 2001 නොවැම්බර් 2 වෙනිදා. මරණ දඬුවමට ඉස්සෙල්ලා මෝනා ෆාන්ඩෙන් අහලා තියෙනවා ඔයා අන්තිමට කන්න කැමති කෑම මොකද්ද කියලා. මෝනා ෆාන්ඩේ ඉල්ලලා තියෙනවා KFC චිකන්. ඉතින් මෝනා ෆාන්ඩේගේ අන්න ඒ අන්තිම ආශාවත් ඉෂ්ට කරලා තියෙනවා. 2001 නොවැම්බර් 2 වෙනිදා එල්ලුම් ගහට ගෙන යන්න ඉසෙල්ලා මෝනා ෆාන්ඩේ කියලා තිනවා අකුතකන් මාටි කියලා. ඒක තීරුම ඇවිල්ලා මම කවදාවත් මිය යන්නේ නැහැ කියලා. ඉතින් මේ සත්‍ය සිදුවීම පාදක කරගෙන ෆිල්ම් එකක් ගන්නවා. ඒනොට මේ ෆිල්ම් එක මැලේසියාවේ රජයයි මැලේසියා ජනතාවයි ගොඩක් විරුද්ධ වෙනවා. මේක තිබ්බ එක එක දර්ශන නිසා. ඉතින් මේ කොහොම වුණත් 2018 මේ ෆිල්ම් එක රිලීස් වෙනවා. මේ ෆිල්ම් එකේ ට්‍රේලරේ ලින්ක් එක යටින් දාලා තියන්නම් ගිහිල්ලා බලන්න. ගොඩක් භයානක විදිහට තමයි මේ ෆිල්ම් එක aran තියෙන්නේ. ඒ හින්දා මේ ෆිල්ම් එක රිලීස් කරන්න දියලා නැත්තේ. ඉතින් මේ සිදුවීම ගැන ඔයාට මොකද දෙන්නේ? ඔයා සාමාන්‍යයෙන් මේ බ්ලැක් මැජික් නැත්නම් ඌණියන් කියන එක විශ්වාස කරන කෙනෙක්ද? ඉතින් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාට හිතන දේ. මේ වගේ දේවල් බලන්න කැමති ඔයාගේ යාළුවෙක් ඉන්නවනම් එයාටත් මේක ෂෙයා කරන්න. තවත් මේ වගේ අමුතු වීඩියෝ එකක් හමුවෙමු. Thank you.